ආයුබෝවන් අදත් අපි එකතු වෙලා ඉන්නේ teach me online වැඩසටහනක් එක්ක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා 9 ශ්‍රේණී ගණිතය 3 වෙනි පාඩම එහෙම නැත්නම් භාග කියන පාඩම සාකච්ඡා කරන්න තමයි අපි යන්නේ මේ මාලාවේ පෙර වීඩියෝස් ඔබ නරඹලා ඇති ඒකෙන් අපි අරමුණ හොඳටම ඔබ තේරුම් ගන්න ඇති අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා සෑම පාඩමක්ම සාරාංශගත කරන්නේ සහ ඒවායේ අභ්‍යාසයන් සුළු කිරීම ඉතින් ඒ විදිහට අපි දැන් 3 වෙනි පාඩම ගැන කතා කරොත් 3 වෙනි පාඩම භාග කියලා කිව්වා අපි නිල් පාට කොටුවක විස්තර කරලා තියෙනවා මේ භාග මේ පාඩම ගෙනියෙමින් අල්න යන්න යෙදුම ඇතුළත් භාග සහිත ප්‍රකාශන සුළු කිරීමට වරහන් ඇතුළත් භාග සහිත ප්‍රකාශන සුළු කිරීමට බොඩ්මාස් ක්‍රමය හඳුනා ගැනීමට හා භාග ආශ්‍රිත කරලු විසඳීමට හැකියාවක් ලැබෙනවා කියලා ඉතින් භාග පාඩම යටතේ මීට විහෙත ශ්‍රේණිවලදී ඉගෙනගත්තු කොටස් ගැන පොඩි මතක් කිරීමක් මෙතන තියෙනවා. වෘත්තයක් ඇඳලා ඒ වෘත්තයේ කොටස් පහකට බෙදලා ඒ කොටස් පහෙන් කොටස් තුනක් පාට කරලා. කවුරු හරි කෙනෙක් ඇහුවොත් මේ අඳුරු කරපු කොටස ගැන අපිට ලියන්න පුළුවන් මුළු කොටස් සංඛ්‍යාව 5ක් නිසා 5යි අඳුරු කරපු කොටස් 1යි 2යි 3යි. පහෙන් 3ක් කියලා. තව කෙනෙක් ඇහුවොත් අඳුරු නොකරව කොටසේ වර්ගඵලය එනවා අපිට ලියන්න පුළුවන් මුළු කොටස් ගාන 1 2 3 4 5යි 5න් 2ක් කියලා. ඉතින් ඒ විදිහට අපිට භාග සංඛ්‍යා ගැන අදහසක් ගන්න පුළුවන්. ඒතර භාගයක් වෙන්නේ ඔන්න ඔහම දෙයක් තමයි. ඒ කියන්නේ යම් කිසි කොටාසයකින් අප නිරූපණය කරන කොටස තමයි භාගයක් ලෙස හඳුන්වන්නේ. ඉතින් අපි තවදුරටත් ඉස්සරහට සාකච්ඡා කරමු මේ සම්බන්ධව. ඊට පස්සේ මේ කතාව කොට බලමු. දැන් නම් වෘත්ත දෙකක් ඇඳලා එක වෘත්තයක් කොටස් 8කට බෙදලා අනිත් වෘත්තයක් කොටස් 8කට බෙදලා ඉස්සෙල්ලා මං කිය පූර්තිය කොටස් 8ම පාට කරලා පස්සේ වෘත්තේ කොටස් 8න් කොටස් 3ක් පාට කරලා දැන් කාට හරි ඕන වුණොත් මේ දෙක එකතු කරන්න මං කලින් කිව්වා වගේ අඳුරු කරපු කොටස් ටික සංඛ්‍යාව ගැන මේ රූපේ බැලුවොත් මේකේ කොටස් 8යි 8න් 8ම පාට කරලා මේ 8ට කපලා දාන්න පුළුවන් මොකද මේ ලවයට හරය කැපෙන නිසා. එතකොට පිළිතුර වෙන්නේ 1යි. මෙතන බැලුවොත් 8න් කීයද පාට කරලා තියෙන්නේ? 1යි 2යි 3යි. 8න් 3ක් පාට කරලා. දැන් කවුරු හරි කියවුවොත් මේ භාගයන් දෙක එකතුව කියන්න කියලා. එහෙම නැත්නම් ඔය මේ පාට කරපු කොටස් දෙක එකතුව කියන්න කියලා. මට කියන්න පුළුවන් 1 එකතු කිරීම 8න් 3 කියලා. මේක තවත් විදිහකින් ලියනවා නම් 1යි 8න් 3 කියලා ලියන්න පුළුවන්. මේවා අපි හඳුන්වන මිශ්‍ර භාග කියලා. මිශ්‍ර සංඛ්‍යා කියලාත් භාවිතා වෙනවා කියලා අපිට මේ පෙළ පොතේ කියලා තියෙනවා මේ. මිශ්‍ර භාග කියන්නත් පුළුවන් මිශ්‍ර සංඛ්‍යා කියලා භාවිතා වෙනවා කියලා කියලා තියෙනවා. මේක දැන් අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහට පුතේ. 1න් 8න් 3 ලියන්න පුළුවන්. 8 වරක් එක 8යි 8යි 3යි 11යි. එහෙනම් ලවයට එනවා 11ක් හරයට එනවා අර 8ම. මේවා ඉතින් මම දැන් කලින් කිව්වා මිශ්‍ර භාගය එමන් නැත්තම් මිශ්‍ර සංඛ්‍යා කියලා කියන්න පුළුවන්. ඉතින් මෙතන උදාහරණ දෙකක් දීලා බලන්න. 1යි 2න් 1 සමානයි 2න් 3. ඇත්තද කියලා බලමුකෝ. 1 2න් 1. දෙවරක් එක 2යි 2යි 1යි 3යි යට දෙකම තමයි. හරියට හරි. ඊළඟට බලමු. 5 බෙදීම 3. 5 බෙදීම 3 මේ විදියට ලියන්නේ. ඒ කියන්නේ මිශ්‍ර භාගයක් විදියට ලියන්නේ කොහොමද? මේක 5 බෙදීම 3. කොහොමද අපි ඒක ලියුවේ? ඔක ලියන්නේ මෙහෙමයි. 5 3න් බෙදෙනවා. කොහොමත් හරයට යන්නේ නම් 3ම තමයි. 5 3න් බෙදෙනවා 5 3න් බෙදුවම 1යි ඉතුරු වුණා 2ක් නැවතත් බලන්න 5 3න් බෙදුවම 1යි ඉතුරු වුණා 2ක් මේ විදිහට මිශ්‍ර භාගයක් විදිහට ලියන්න පුළුවන් දැන් තවදුරටත් මේ වගේ ටියක් සාකච්ඡා කරලා බලමු මෙතන තියෙනවා හරයන් සමාන සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීමක් ගැන අපි ඒකම හදලා බලමු දීලා තියෙන උදාහරණයෙම 1 බෙදීම 5 ධන 4 බෙදීම 5 ඍණ 2 බෙදීම 5 හරයන් තුනම සමානයි හරයන් තුනම සමාන නිසා හරයන් තුනම අපිට පොදු හරයක් විදියට ලියන්න පුළුවන් 5 කියලා හරයන් තුනම සමාන නිසා ලවයන් තුන නිකම්ම සුළු කිරීමක් විදියට කරන්න පුළුවන් 1 එකතු කිරීම 4 ඍණ 2 සමාන වෙනවා 1යි 4යි එකතු කරාම 5යි 5න් 2ක් ගියාම 3යි ඒ නිසා 3 බෙදීම 5 කියලා මේක ලියන්න පුළුවන්
තව එකක් බලමු. ඊළඟට තියෙනවා සංඛ්‍යා ටිකක් භාගටියක් එකතු කරලා හැබැයි හරයන් සමාන නැහැ. හරයන් සමාන නැති වෙලාවට අපි මොකද්ද ගත්තේ? හරය සමාන කරගත්ත පොදු හරයක් ගත්තා. පොදු හරය ගත්තු ක්‍රමයේ මතක ඇති පුතේ කුඩා පොදු ගුණාකාරයෙන් අපිට පොදු හරය ගන්න පුළුවන්. අපිට වෙනම පාඩමක් තිබ්බ මතකද කුඩා පොදු ගුණාකාරය කියලා. ඒකෙන් හරය සමාන කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ සංඛ්‍යාව මේ මේ භාග ටික එකතු කරලා අඩු කරලා විසඳලා බලමු. 1 බෙදීම 4 ධන 2 බෙදීම 3 ඍණ 5 බෙදීම 6 මේක විසඳුවොත් අර මං කලින් කියපු විදිහට කුඩා පොදු ගුණාකාරයක් ගන්න ඕනේ නැත්නම් පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරයේ විදිහට ගන්න වෙන්නේ 4 3 6 තියෙද්දි කුඩා පොදු ගුණාකාරය ඔයගොල්ලන් දන්නවා 12යි කියලා. අපි වෙනම පාඩමකින් තමයි කුඩා පොදු ගුණාකාරය ගන්න විදිය කතා කරේ. එතකොට දැන් පොදු හරය එහෙම නැත්නම් කුඩා පොදු ගුණාකාරය 12 වුණාට පස්සේ බලනවා 12ට 4 ඒවා කීයක් තියෙනවද කියලා. 12ට 4 ඒවා 3යි 3 වරක් 1 3යි. එකතු කිරීම 12ට 3 ඒවා 4යි 4 රද්ද 2 8යි. අඩු කිරීම 12ට 6 ඒවා 2යි 2 වරක් 5 10යි. දැන් ඉතින් හරය පොදු හරයක් වුණා. ඉතින් ලවයන් ටික එකතු කරමු. 8ට 3ක් එකතු කරාම 11යි. 11න් 10ක් ගියාම 1යි. යට ඉතින් හරය 12ම තමයි. එහෙනම් පිළිතුරු විදියට ආවේ 12න් 1යි. දැන් එකතු කිරීම අඩු කිරීම බැලුවා. දැන් බලමු ಗುಣ කිරීම. ಗುಣ කිරීමට නිදසුණු කුද්දියල තියෙනවා 2 බෙදීම 5 විදියට. 2 බෙදීම 5 ಗುಣ කරලා තියෙනවා 1 බෙදීම 3. ಗುಣ කිරීමේදී අපිට ගැටලුවක් නැහැ හරයේ මොනවා තිබුණත්. කලින් එකතු කිරීම සහ අඩු කිරීම වෙද්දී හරය සමාන කරගත්තනේ. නමුත් ಗುಣ කිරීමේදී අපිට හරය සමාන කරගන්න අවශ්‍යතාවයක් නැහැ. සාමාන්‍ය විදිහට ಗುಣ කරන්න පුළුවන්. එහෙනම් අපි ලවයන් දෙක ගුණ කරමු. ලවයන් දෙක ගුණ කරාම 2 1. ඉතින් 2 1 ගුණ කරාම පිළිතුරු විදියට 2ක් එනවා. හරය 5 3 ගුණ කරාම 15ක් එනවා. ඉතින් මේක තවදුරටත් සුළු කරන්න බැහැ. අවසාන පිළිතුරු විදියට 15 2 බෙදීම 15 අපිට බාර ගන්න පුළුවන්. දැන් අපි ඊළඟ නිදසුන් වල බලමු. දැන් තියෙනවා මිශ්‍ර සංඛ්‍යා දෙකක් ගුණ කරන්න. එකත් අපි හදලා ලියලම් බලමු. 1 තුනෙන් 1 ගුණ කිරීම 1 4ෙන් 3 මේ විදිහට තියදී එකපාරට ගුණ කරන්න බෑ. අපි එහෙනම් මිශ්‍ර සංඛ්‍යාව සාමාන්‍ය සංඛ්‍යාවක් විදිහට හරවගමු. හරවන විදිහ මතක ඇතිනේ. 3 වරක් 1 3යි 3යි 1යි 4යි යට හරය කොහොමත් 3ම තමයි. ගුණ කිරීම මෙතන එහෙමයි. 4 වරක් 1 4යි 4යි 3යි 7යි යට හරය 4ම තමයි. දැන් ඉතින් මේ දෙක ගුණ කරන්න තියෙන්නේ. ගුණ කරද්දී විශේෂ දෙයක් තියෙන අපිට පේනවා. මෙන්න මෙතන ලවයේත් මෙතන හරයේත් එක මිලක්කම තියෙනවා 4. එහෙනම් හරයට ලවය කපලා ඉවත් කරන්න පුළුවන්. 4ට 4 ඒවා 1යි 4ට 4 ඒවා 1යි. දැන් උඩ ඉතුරුනේ 7 විතරයි යට ඉතුරුනේ 3 විතරයි. ඉතින් නැවතත් ආවේ මිශ්‍ර භාගයක්. මේක මේ විදිහට ලියන්නත් පුළුවන් නැත්නම් අපිට මිශ්‍ර භාගයක් විදිහටම පෙන්වුම් කරලා ලියන්නත් පුළුවන්. මතක ඇතින බෙදපු විදිය. අපි බෙදුවා 7 3න්. 7 3න් බෙදුවම 4ට 3 ඒවා 2ක් තියෙනවා. හරය කොහොමත් 3ම තමයි. 4ට 3 ඒවා 2යි. ඒ කියන්නේ 6යිනේ. ඉතිරි වුණා 1ක්. ඉතින් ওই විදිහට පිළිතුර අවසන් කරලා තියන්න පුළුවන්. දැන් බෙදීමක් තියෙනවා. අපි ඉස්සෙල්ලාම එකතු කිරීම අඩු කිරීම කතා කරා. ඊට පස්සේ ගුණ කිරීම සම්බන්ධව කතා කරා. දැන් ආව බෙදීම් ගැන කතා කරා. බලන්න 4 බෙදීම 3 බෙදීම 2. බෙදීම ලකුණක් තියෙද්දී අපිට එක එක පාරින් සුළු කරන්න බෑ. මතක ඇති ක්‍රමයක් තිබ්බා. ඒ ක්‍රමය තමයි 4 බෙදීම 3 මේ බෙදීම ගුණ කිරීමක් බවට පත් කරනවා. ගුණ කිරීමක් බවට පත් කරපු ගමන්ම මේ එහා පැත්තෙන් ඉන්න එක්කෙනා එහෙම නැත්නම් දකුණු පැත්තෙන් ඉන්න එක්කෙනා පරස්පර ගහනවා. දැන් මෙයා ඉන්නේ දෙක විදියටනේ. මෙයාට යටින් එකක් තියෙනවා. ඕනම සංඛ්‍යාවක් යටින් හරය ලියලා නැත්නම් හරය එකයි. ඉතින් දෙක යට එක අනිත් පැත්ත ගැහුවට පස්සේ එක යට දෙක කියලා ලියන්න පුළුවන්. එහෙමනම් මෙයා අනිත් පැත්ත ගහලා ලියමු. එක යට දෙක. දැන් ගුණ කරන්න පුළුවන්.
දැන් ඉතින් ගුණකරද්දී අර කලින් වගේ අර කැපෙන පද කපලා ඉවත් කරමු. මෙතන 4 තියෙනවා මෙතන 2 තියෙනවා. අපි දන්නවා 2ට 2 ඒවා 1යි කියලා. 4ට 2 ඒවා 2යි කියලා. ඉතින් උඩ ඉතුරුනා දෙවරක් එක 2යි. යට ඉතුරුනා 3. තවත් මේක සුළු කරන්න බෑ. අවසාන පිළිතුර 2 වෙදීම 3 කියලා ආවා. අපි තවත් උදාහරණයක් බලමු. මේ තියෙන්නේ. දැන් මිශ්‍ර භාග දෙකක් බෙදලා. 1 7න් 2 බෙදීම 1 2න් 1. දැන් මේක භාගයක් විදිහට අපි සුළු කරමු. 4ක් 1 7යි 7යි 2යි 9යි. 9 බෙදීම 7 බෙදීම 2ක් 1 2යි 2යි 1යි 3යි. 3 බෙදීම 2. දැන් මේ බෙදීම ලකුණු ගුණ කිරීමක් විදිහට ලියන්න පුළුවන්. 9 බෙදීම 7 බෙදීම ගුණ කිරීමක් විදිහට ලියුවා 2 බෙදීම 3. දැන් අර කලින් වගේ කැපෙන පද කපලා ඉවත් කරමු. දැන් අපිට පේනවා කැපෙන පද විදිහට මෙතන 9 තියෙනවා 9ට 3 ඒවා 3යි. 3ට 3 ඒවා 1යි. ඉතින් 3 වරක් 2 6යි බෙදීම 7. ඔක අවසාන පිළිවෙතට විදිහට බාර ගන්න පුළුවන්. දැන් අපි සාකච්ඡා කරමු පුනරීක්ෂණ අභ්‍යාසය. ගණන් කීපයක්ම තියෙනවා අපි එකින් එක බලමු. 5 සඳහා 1/1 භාගය සඳහා තුල්‍ය භාග 2 පැගින් ලියන්න. තුල්‍ය භාග කියලා කියන්නේ මේවට සමාන භාග. මම උදාහරණයක් විදිහට මෙහෙම ලියන්නම්. 2 බෙදීම 3 ලියන්න පුළුවන් නේද? 6 බෙදීම 9 කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් 6 බෙදීම 9 ඔය දෙක සමානයිද කියලා. මේ බලන්න. මම මේ 6 3න් බෙදන්නම්. 6 3න් බෙදුවම සමාන වෙනවා 2ට. 9 3න් බෙදුවම සමාන වෙනවා 3ට. ආයේ 3 බෙදීම 2 බෙදීම 3ම නේද ආවේ. ඉතින් ඔන්න ඔය වගේ අනුපාතයේ සමාන වන භාග වලට අපි කියනවා තුල්‍ය භාග කියලා. ඉතින් 4 බෙදීම 5ටත් එකක් ලියමු. 4 බෙදීම 5ට එකක් ලිව්වොත් මේකට තුල්‍ය භාගයක් ලිව්වොත් අපි 4 4න් ගුණ කරලා බලමු 16යි. 5 4න් ගුණ කරලා බලමු 20යි. එහෙනම් 16 බෙදීම 20 කියන්නේ 4 බෙදීම 5ට තුල්‍ය භාගයක්ම තමයි. ඉතින් ඒ වගේ මේ ඕන එකකට තුල්‍ය භාගය ලියන්න පුළුවන්. ඊළඟ එක බලමු. 5 සඳහා 1/1 මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් ලෙස ලියන්නලු. අපි දන්නවා මිශ්‍ර භාග සහ විෂම භාගය අතර සම්බන්ධතාවයක් තියෙනවා. මිශ්‍ර සංඛ්‍යාවක් තියෙනවා නැත්නම් මිශ්‍ර භාගයක් තියෙනවා 1යි 2න් 1. ඕක මට ලියන්න පුළුවන් දෙවරක් එක 2යි 2යි 1යි 3යි. ලවයට 3ක් එනවා හරයට 2ක් එනවා. මේක මම ලිව්වා 2යි 4න් 3. ඕක මට ලියන්න පුළුවන් 4ත් 2 8යි 8යි 3යි 11යි. 11 බෙදීම 4 විදියට. තව එකක් ලියමු 5යි 10න් 7. 5වරක් 10 50යි 50යි 7යි 57යි. ඉතින් ඒ විදිහට දැන් අපි ඊළඟ අභ්‍යාසයට යමු. සමාන ඊළඟ ගානට යමු. 5 සඳහා 1/1 විෂම භාගය මිශ්‍ර සංඛ්‍යාවක් ලෙස දක්වන්න. දැන් මිශ්‍ර භාගයේ විෂම භාගයක් කරා දැන් විෂම භාගයේ මිශ්‍ර සංඛ්‍යාවක් බවට කරන්න. 7 බෙදීම 3. අපිට මේක ලියන්න පුළුවන් හරය කොහොමත් 3ම තමයි. 7 3න් බෙදුවම අපි දන්නවා 2යි කියලා. මොකද 3 වරක් 2 6යිනේ. තව එකක් ඉතුරු වුණා. තව එකක් බලමු. 19 බෙදීම 4යි. මේක ඉතින් හරය කොහොමත් 4 නිසා 4 හැම ලිව්වා. 19 4න් බෙදුවම 4යි. 4ක් 4 16යි. 19න් 16ක් ගියාම 3යි. තව එකක් බලමු. අපිට බලන්න පුළුවන් 43 බෙදීම 4 සමානයි. අපිට මේක ලියන්න පුළුවන් හරය කොහොමත් 4ම තමයි. 43 4න් බෙදුවම 10යි. ඒ කියන්නේ 40යිනේ. තව 3ක් ඉතුරු. 10යි 4න් 3 විදියට 43 ලියන්න පුළුවන්. ඉතින් ওই විදියට ওই ටික කරන්න පුළුවන්. දැන් අපෙන් තව එකක් තියෙනවා අගය සොයන්න කියලා භාග සංඛ්‍යාව. ඒ කියන්නේ භාග එකතු කරන්න මේ තියෙන්නේ. භාග ටික එකතු කරලා බලමු. 3 බෙදීම 7 2 බෙදීම 7 සමානයි.
මේ හරයන් දෙක සමානයි. මේ බලන්න මෙතනත් 7 තියෙන, මෙතනත් 7 තියෙන. එහෙනම් හරයන් දෙක සමාන නිසා මම පොදු හරය 7 කියලාම ලියනවා. එහෙනම් ලවයන් දෙක එකතු වෙනවා. 3 ධන 7. සමහරවෙන්න 3 ධන 2. 3යි 2යි 5යි. 5 බෙදීම 7 කියලා ලියන්න පුළුවන්. ඊළඟ එක 5 බෙදීම 6 ඍණ 2 බෙදීම 3. මෙතන නම් හරයන් දෙක සමාන නැහැ. එහෙනම් අපි පොදු හරයක් බවට පත් කරගමු. අපි දන්නවා පොදු හරයේ විදිහට මේක 6 ගන්න පුළුවන්. 6ට 6 ඒවා 1යි 1 වරක් 5 5යි. අඩු කිරීම 6ට 3 ඒවා 2යි 2 වරක් 2 4යි. 5න් 4ක් ගියාම 1යි. බෙදීම 6යි. තව එකක් බලමු. 7 බෙදීම 12. එකතු කිරීම 3 බෙදීම 4. අඩු කිරීම 2 බෙදීම 3. සමාන වෙනවා. දැනුත් හරයන් තුන අසමානයි. මෙතකොට අපි පොදු හරයක් ගන්නවා. මේකට අපි කියන කුඩා පොදු ගුණාකාරය ගන්නවා කියලා. 12ත් 4ත් 3ත් පොදු කුඩා පොදු ගුණාකාරය ගත්තම අපිට මේක ලියන්න පුළුවන් 12 කියලා කුඩා පොදු ගුණාකාරය විදිහට. 12ට 12 ඒවා 1යි 1 වරක් 7 7යි. එකතු කිරීම 12ට 4 ඒවා අපි දන්නවා 3යි. 3 වරක් 3 9යි. අඩු කිරීම 12ට 3 ඒවා 4යි. 4 වරක් 2 8යි. ඉතින් ඕක සමාන වෙනවා 9යි 7යි 16යි. 16න් 8ක් ගියාම 8ම තමයි. බෙදීම 12. මේක තවදුරටත් සුළු කරන්න පුළුවන්. මොකද උඩයි 8යි දෙකම අපි 4ෙන් කපමු. 8ට 4 ඒවා 2යි. 12ට 4 ඒවා 3යි. එහෙමනම් මේක තවදුරටත් සුළු කරාම 2 බෙදීම 3 කියලා පිළිතුරක් විදියට ආවා. දැන් අපි සුළු කිරීමක් බලමු. පස්වෙනි ගණන, ඒ කියන්නේ ගුණ කිරීමක්. එකතු ගුණ කිරීමේදී අපි කෝ එකතු කිරීමක් වගේ අපහසු නැහැ කියලා. 1 බෙදීම 2 ගුණ කිරීම 4 බෙදීම 7. මෙතනදී හරයන් සමාන කරගන්න අවශ්‍ය නැහැ කියලා අපි කතා කරා මතකද? ඉතින් හරයන් සමාන කරගන්න අවශ්‍ය නැත්නම් අපිට ඒත් නමුත් හරයන් ළවය කපන්න පුළුවන් අවස්ථාවක් නම් තියෙනවා. බලමු කපලා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි. 2 වරක් 1 2යි බෙදීම 7යි. බලමු තව එකක්. අපි මේක බලමු. 2 බෙදීම 3 ගුණ කිරීම 5 බෙදීම 8 ගුණ කිරීම 3 බෙදීම 10 සමානයි. දැන් ගුණ කිරීමක් නිසා හරයන් සමාන කරගන්න ඕනේ නැහැ. ඒ නිසා අපි වෙන වෙනම ගුණ කරමු. නමුත් කැපෙන පද කැපෙනවා නම් ඉවත් කරගමු. ඒක තවදුරටත් සුළු කිරීමට පහසු වෙන නිසා. 2ට 2 ඒවා 1යි. 10ට 2 ඒවා 5යි. ඒ වගේම මේ 5ට මේ 5 කැපිලි ඉවත් වෙනවා. තවත් කපන්න පුළුවන්ද? පුළුවන්. මේ 3ට මේ 3ත් කැපිලි ඉවත් වෙනවා. ඒතර ඉතුරුනේ උඩ 1 විතරයි යට 8 විතරයි. ඉතින් ඒ විදිහටම අපි 6 වෙනි අභ්‍යාසය බලමු. 6 වෙනි ගාන 6 වෙනි ගානේ තියෙනවා 5ත දැක්වෙන එක් එක් සංඛ්‍යාවේ පරස්පරය ලියන්න. 1 යට 3 පරස්පර ගැහුවොත් අපිට ලියන්න පුළුවන් 3 කියලා. මොකද යට එකක් තියෙන එක අපි ලියන්නේ නැහැ. 1 යට 7 පරස්පරය ගැත්තොත් අපිට ලියන්න පුළුවන් 7 කියලා. 3 බෙදීම 8 පරස්පරය ගැත්තොත් අපිට ලියන්න පුළුවන් 8 බෙදීම 3 කියලා. 5ේ පරස්පරය කියන්නේ 5 කියන්නේ 5. හැබැයි යට තියෙනවා 1ක්. එහෙනම් පරස්පරය ගැත්තොත් අපිට ලියන්න පුළුවන් 1 යට 5 කියලා. 2යි 3ෙන් 5 තමයි නේද? 2යි 5ෙන් 3. ඕකේ පරස්පරය ගත්තොත් 5 වරක් 2 10. පරස්පරය ගන්න කලින් අපි මිශ්‍ර භාගයක් විදියට මිශ්‍ර සංඛ්‍යාවක් විදියට ලියා ගන්න ඕන. ඉතින් 5 වරක් 2 10යි 10යි 3යි 13යි. බෙදීම 5යි. ඕක පරස්පරය ගත්තොත් 5 බෙදීම 13 කියලා ලියන්න පුළුවන්.
දැන් තියෙනවා සුළු කරන්න කියලා භාග සංඛ්‍යා ටික. මෙතන සුළු කිරීමකින් අදහස් කරලා තියෙන්නේ බෙදන්න කියලා. භාග බෙදීමේදී මොකද්ද කරේ? ගුණ කිරීම වගේම තමයි හැබැයි එක වෙනසක් තියෙනවා. ඉස්සෙල්ලා මේ බෙදීම ලකුණ ගුණ කිරීමක් බවට පත් කරගන්නවා. 6 බෙදීම 7 බෙදීම ගුණ කිරීමක් කරාම 1 යට 3 බවට පත් වෙනවා. දැන් කැපෙන පද කපලා ඉවත් කරගමු. 6ට 3ව 2යි 3ට 3ව 1යි. දෙවරක් 1 2යි බෙදීම 7යි. තව සංඛ්‍යාවක් බලමු. 9 බෙදීම 28. 3 බෙදීම 7. කලින් වගේම තමයි 9 බෙදීම 28 බෙදීම ගුණ කිරීමක් කරමු. ඉතින් ඒ නිසා මෙයා අනිත් පැත්ත ගහනවා. එතකොට 7 බෙදීම 3ක් වෙනවා. දැන් ඉතින් කපෙන පද කපලා ඉවත් කරගමු. අපි දන්නවා 3ට 3ව 1යි 9ට 3ව 3යි. තවත් කපන්න පුළුවන්ද? තවත් කපන්න බෑ. 7ක් 3 21යි යට 28යි. තවත් කපන්න පුළුවන් 7ෙන්. 21 7ෙන් බෙදුවම 3යි. 28 7ෙන් බෙදුවම 4යි. 3 බෙදීම 4 විදියට අවසාන පිළිතුර ලියන්න පුළුවන්. ඉතින් අපි මේ කතා කරේ භාග එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම සහ බෙදීම සහ පරස්පර ගැනීම සහ මිශ්‍ර භාග විෂම භාගයක් ලියන විදියට සහ විෂම භාගයක් මිශ්‍ර භාගයක් ලියන විදිය. අපි දැන් තවදුරටත් ඉස්සරහට යමු භාග සංඛ්‍යා ගැන මොනවද අපිට කතා කරන්න තියෙන්නේ කියලා. දැන් තියෙනවා මෙහෙම මාතෘකාව. අල්නයන්න යෙදුම ඇතුළත් භාග සහිත ප්‍රකාශන සුළු කිරීම. මොකක්ද මේ අල්නයන්න? උදාහරණේ තේරුම් ගන්න පුළුවන්. අපිට මේ දීලා තියෙන උදාහරණයෙම රුපියල් 100 දෙකෙන් එක යනු රුපියල් 50 බව අපි දන්නවා. රුපියල් 100 භාගේ, ඒ කියන්නේ 100 භාගේ කියන්නේ 50 කියලා අපි දන්නවා. 100 4ෙන් එක 25 කියලාත් අපි දන්නවා. ඒ කියන්නේ අල්නයන්ෙන් අපි දන්නේ පංගුවක් කියන එක. ඉතින් අපි මේකෙන් අපි තේරුම් ගන්න පුළුවන් අල්නයන්ෙන් පංගුවක් කියන එක. එහෙමනම් මම දැන් ලියන්න 100 දෙකෙන් එක. ඒ කියන්නේ 100 අල්නයන් වෙනකොට මම දානවා ගුණ කිරීම දෙකෙන් එක. ඒ නිසා තමයි අපිට 50 ආවේ 100 බෙදීම දෙක කියන්නේ 50 නිසා. ඉතින් මේ විදිහට අල්නයන් සම්බන්ධව සංකල්පය අපිට කොහොම ගන්න පුළුවන්? ඒව සුළු කරන්න පුළුවන් මේ විදිහට. මේ 100 දෙකෙන් එක සමානයි 100 ගුණ කිරීම දෙකෙන් එක. 20 5න් එක, ඒ කියන්නේ 20 ගුණ කිරීම 5න් එක. ඔන්න ඔය විදිහට අපිට ඔක සුළු කරන්න පුළුවන්. හොඳයි, අපි නිදසුන් ටිකක් බලමු. නිදසුන් එකක් එක විදිහට මෙහෙම තියෙනවා. 3න් 2න් 2න් 1. අල්නයන් වෙනකොට මම කිව්වා ගුණ කිරීම දාන්න පුළුවන් කියලා. 2 බෙදීම 3 අල්නයන් ගුණ කිරීම 2න් 1 සමානයි. මේ දෙකට මේ දෙක කපලා ඉවත් කරන්න පුළුවන්. එතකොට අවසාන පිළිතුර 1 යට 3යි. මේ නිදසුනත් බලමු. 500න් 5න් 3ක්. ඒකත් හදමු බලන්න. 500 ලිව්වා. අල්නයන්න දැම්ම 5න් 3. දැන් ඔය අල්නයන්න වෙනුවට අපි දානවා ගුණ කිරීම ලකුණ. 3 බෙදීම 5යි. දැන් ඕක සමාන වෙනවා කැපෙන පද කපල ඉවත් කරන්න පුළුවන්. අපි දන්නවා 505 5න් බෙදුවම 1යි 500 5න් බෙදුවම 100යි. 100ව 3ක් 300යි. මේ අභ්‍යාසය අපි සිදු කරලා බලමු. 4 බෙදීම 5. අල්නයන්න 2 බෙදීම 3 සමාන වෙනවා 4 5න් බෙදුවම කීයද? ඒක තවදුරටත් බෙදන්න බෑ. ඒ නිසා 4 බෙදීම 5 අල්නයන් වෙනකොට ගුණ කිරීම දානවා. 2 බෙදීම 3. කැපෙන පද තියෙනවද? කැපෙන පද නම් නෑ. වගේ 4 2 8යි 5 3 15යි. තව එකක් බලමු. මේක බලමු. 8න් 5 8න් 5න්
පහෙන් දෙක. එහෙනම් 8න් 5න්ම ලිව්වා. අල්ලා යන වෙනුවට ගුණ කිරීම දැම්මා. දෙක පෙදීම පහ කියලා ලිව්වා. දැන් කැපෙන පද කපල ඉවත් කරමු. අපි දන්නවා 5ට 5 කැපිලා යනවා. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි උඩේ තුනේ 1යි 8ට 3 4යි. අපි මේක බලමු. 5න් 2න් 1. 1යි 11න් 3. මිශ්‍ර භාග විදිහට දින මේක විෂම භාගයක් බවට පත් කරගමු. පස්තරත් දෙක 10යි 10යි 1යි 11යි. යට හරය දෙකම තමයි. අල්න යන ගුණ කිරීමක් විදිහට ලියමු. 11 තරක් එක 1යි 11යි 11යි 3යි 14යි. යට හරය 11ම තමයි. දැන් කැපෙන පද කපලා ඉවත් කරමු. 11ට 11 කැපිලා යනවා. 2ට 2 ඒවා 1යි 14ට 7 2 ඒවා 7යි. උඩී තුරණේ 7 විතරයි යට 1යි. එහෙනම් අවසාන පිටුතුරු විදිහට 7 බාර ගන්න පුළුවන්. දැන් තවදුරටත් භාග සුළු කිරීමේදී යම් කිසි නීතිමාලාවකට අපි යටත් වෙනවා. එහෙම නොකරොත් අපි සමහරක් ගණන් වාර දින්න පුළුවන් නිසා. අපි මේ නීතිමාලාවට කියනවා බොඩ් මාස් කියලා. වන් බෙගුදරි කියලා සිංහලෙන් කියන්නේ තොන්නෝ ක්‍රමයටම තමයි. බොඩ් මාස් කියන කන්සෙප්ට් එක අපි පොඩ්ඩක් ඉගෙන ගමු. අපි මේ කලින් ඉගෙනගෙන තියෙනවා. අපි නැවතත් මේක පොඩ්ඩක් බලාගමු. බොඩ් මාස් කියන සංකල්පය මම මේ විදිහට ලියන්නම්කෝ. B O D M A S ඔක වන් බෙගුදරි කියලාත් ලියන්න පුළුවන්. බොඩ් මාස්. බොඩ් මාස් වල B කියලා කිව්වේ අපි කිව්වේ බ්‍රැකට් එකකට. O කියලා කිව්වේ off කියන එකට. D කියලා කිව්වේ division වලින් බෙදීමට. M කිව්වේ multiplication වලින් ගුණ කිරීමට. A කිව්වේ addition වලින් එකතු කිරීමට. S කිව්වේ subtraction වලින් අඩු කිරීමට. ඔන්න ඔය ටික තමයි අපි පිළිවෙලට කතා කරගෙන ආවේ. එතකොට මේ පිළිවෙලටනේ දැන් අපිට හදන්න තියෙන්නේ. එතකොට වරහණක් තිබ්බොත් අපි මේ වරහණ ඇතුලේ සුළු කිරීම ප්‍රථමයෙන් කරනවා. Off කියලා කිව්වේ අපි දන්නවා අල්න යන්න තියෙන ප්‍රකාශන. දැන් අපි ඕන තරම් පෙර ගණන් වලත් අපි ඒ ටික කරා. දැසි බෙදීමක්, ගුණ කිරීමක්, එකතු කිරීමක්, අඩු කිරීමක්. ඔන්න ඔය පිළිවෙලට තමයි අපිට මේ පාඩමේ ওই බොඩ් මාස් කියන සංකල්පයෙන් කතා කරන්න තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු මේක මේ විදිහට කිව්වට එකපාරට තේරෙන්නේ නැහැ. උදාහරණ ගණන් කීපයක් හදලා මේ සංකල්පය තවදුරටත් මනසට දාගන්න විදියක් අපි බලමු. අපි උදාහරණයක් බලමු. උදාහරණ ගණනකුත් තියලා තියෙනවා නිදසුනකුත් එක්ක. අපි ඒකම හදලා බලමුකෝ. 6න් 1 එකතු කිරීම 1න් 4 ගුණ කිරීම අල්න යන්න 4න් 10. ඔන්න දැන් මතක් වෙනවා බොඩ් බාස්. එහෙම නැත්නම් වන්නෙකු දරි. මොකද්ද වරහන්නේ පටන් ගන්න. එහෙනම් වරහන ඇතුළ සුළු කරගමු. වරහන ඇතුළ සුළු කරගත්තොත් අපි දන්නවා වරහන ඇතුලේ තියෙන්නේ භාග දෙකක්. භාග දෙකේ පොදු හරයන් නම් අසමානයි. හැබැයි මේ හරයන් දෙක අසමානයි. එහෙනම් පොදු හරයකට අපි ඔක හපාත් කරගන්න ඕන. පොදු හරයකට මේක පත් කරගත්තොත් අපිට ලියන්න පුළුවන් 6 3 4 නුත් පොදු හරය 12ක් විදියට. 12ට 6 ඒවා 2යි 2වරක් 1 2යි. එකතු කිරීම. 12ට 4 ඒවා 3යි 3වරක් 1 3යි. අල්නා යන 4 බෙදීම 10. ඉතින් සමාන වෙනවා 2යි 3යි 5යි. 5 බෙදීම 12. අල්නා යන විදියට අපි දානවා ගුණ කිරීම. 4 බෙදීම 10යි. දැන් ඉතින් කැපෙන පද කපලා සුළු කරගමු. අපි දන්නවා 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි කියලා. 2ට 2 ඒවා 1යි 4ට 2 ඒවා 2යි කියලා. 2ට 2 ඒවා 1යි 12ට 2 ඒවා 6යි කියලා. මොකද ඉතුරුනේ? ඉතුරුනේ 1 යට 6 විතරමයි. දැන් 3යි 2 අභ්‍යාසය අපි කරලා බලමු. 3යි 2 අභ්‍යාසයේ සුළු කර සරලම ආකාරයෙන් දක්වන්න කියලා
ප්‍රකාශන ටිකක් තියෙනවා. අපි පළවෙනි කීම පටන් ගමුකෝ බලන්න. 1 යට 2 එකතු කිරීම 2 යට 3 ගුණ කිරීම 5 යට 6 සමානයි. දැන් අර මතක් වෙනවා 1 බෙගුදරි. එහෙම නැත්නම් බොට් මාස් කියන්නේ. වරහණක් තියනවද? නැහැ. මම ඒක පැත්තකින් ලියලා තියන්න. වරහන් අල්න යන්න බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. මෙන්න මේ පිළිවෙලට නෙන්න ඕන. මේ පිළිවෙලට තමයි එන්න ඕන. දැන් අපි බලමු මේකේ සිදු කරද්දි. බලන්න වරහණක් තියෙනවද? නැහැ. අල්න යන්නක් තියෙනවද? නැහැ. බෙදීම නැහැ. ගුණ කිරීමක්. එහෙනම් ගුණ කිරීමෙන් පටන් ගමු. එහෙනම් 1 යට 2 එකතු කිරීම මෙන්න මෙතන ගුණ කරන්න ඕනේ. මේ කොටස ගුණ කරාම කැපෙන පද කැපෙන තියෙනවා නම් අපි කපලා ඉවත් කරමු. මේ කොටස ගුණ කරද්දි 2ට 2 ඒවා 1යි. 6ට 2 ඒවා 3යි. උඩ පස්සරක් එක 5යි යට 3 වරක් 3 9යි. දැන් ඕක දැන් තියෙන එකතු කිරීමක් විතරයි. අපි දැන් 1 බෙගුදරි තිබ්බත් බොඩ් මාස් තිබ්බත් මොකක් නැතත් දැන් තියෙන එකතු කිරීම විතරක් නිසා ඒක සාමාන්‍ය විදිහට කරන්න පුළුවන්. එකතු කිරීම පොදු හරය විදිහට 9ක් 2ක් ගත්තම එන්නේ 18යි. 18ට 2 ඒවා 9යි. නම්වරක් එක 9යි. එකතු කිරීම 18ට 9 ඒවා 2යි. දෙවරක් 5 10යි. ඉතින් ඔබ තව තුරසල් සුළු කරාම 19 බෙදීම 10 8යි. ඕක අපිට ලියන්න පුළුවන් 1යි 18න් 1 කියලා. අපි එහෙනම් තුන්වෙනි ගණන හදලා බලමු. 3 බෙදීම 5යි. ගුණ කිරීම 1න් 3 එකතු කිරීම 1 යට 2 සමානයි. දැන් කොතනින්ද පටන් ගන්නෙ? වරහණක් තියෙනවද බලමු. ඔව් වරහණක් තියෙනවා. එහෙනම් වරහණ ඇතුළ සුළු කරගමු. 3 බෙදීම 5 ගුණ කිරීම වරහන් ඇතුලේ පොදු හරය විදියට එන්නේ 3 2 ගුණ 6. අපි දන්නවා 6ට 3 ඒවා 2යි, දෙවරක් එක 2යි. 6ට 2 ඒවා 3යි, තුන්වරක් එක 3යි. එහෙනම් උඩ සුළු කරාම 3 5 ගුණ කිරීම 3යි 2යි 5 බෙදීම 6. දැන් අපි කැපෙන පද කපල ඉවත් කරමු. මේ පහට මේ පහ කැපිලි ඉවත් වෙනවා. 3ට 3 ඒවා 1යි, 6ට 3 ඒවා 2යි. පිළිතුර වෙන්නේ 1 යට 2යි. තව එකක් අපි බලමු. මේ වගේ එකක් අරන් බලමු. 2 බෙදීම 3 ගුණ කිරීම 3 බෙදීම 4 අල්න යන්න 5 බෙදීම 6 බෙදීම 7 බෙදීම 18. දැන් මේක සුළු කරමු බලන්න. මෙතන වරහන් තියනවද? වරහනක් නෑ. අල්න යන්න තියනවද? අල්න යන්න තියන. අපි අල්න යන්නෙන් පටන් ගමු. 2 බෙදීම 3 ගුණ කිරීම 3 බෙදීම 4 අල්න යන්නනට ගුණ කිරීම දැම්මා. 5 බෙදීම 6 ඊට පස්සේ අල්න යන්නේ පස්සේ මොකක්ද තියෙන්නේ? බෙදීම. බෙදීම වෙනුවට අපි ගුණ කිරීම දාගමු. බෙදීම ගුණ කිරීම කරගමු. මෙයා අනිත් පැත්ත ගහනවා. මෙයා අනිත් පැත්ත ගහනවා කියලා කියන්නේ 18 උඩට ඇවිල්ලා 7 යටට එනවා. සමානයි. දැන් කැපෙනවා නම් පද කපල ඉවත් කරගමු. කැපෙන පද කපල ඉවත් කරද්දී මේ 3ට මේ 3 කැපිලි ඉවත් වෙනවා. මේ 2ට 2 ඒවා 1යි, 4ට 2 ඒවා 2යි. ඔය 2ට මෙතන 18 කැපිලා 9ක් බවට පත් වෙනවා. තවත් බැලුවොත් 6 3න් බෙදුවම 2යි, 9 3න් බෙදුවම 3යි. තව ඉතුරුනේ මොකද්ද? උඩේ ඉතුරුනේ පස්සරක් 3. යටේ ඉතුරුනේ දෙවරක් 7. අපි දන්නවා පස්සරක් 3 15යි කියලා. දෙවරක් 7
14යි කියලා මේක විෂම භාගයක් මිශ්‍ර භාගයක් විදියට ලියන්න පුළුවන් 14යි 15ට 14ව 1යි 1ක් ඉතුරුයි මෙන්න මේ දෙවෙනි ගාන හදලා බලමු පුද්ගලයෙකු තම ආදායමෙන් 4න් එකක් ආහාර සඳහාද 2න් එකක් ව්‍යාපාර සඳහාද අනෙක් කොටස ඉතිරි කිරීම සඳහාද වෙන් කරයි ඉතිරි කරන කොටස මුළු ආදායමෙන් කවර භාගයක්ද පුද්ගලයෙකුට ආදායමක් තියෙනවලු ආදායමෙන් 4න් එකක් ආහාර සඳහා ගන්නවලු 2න් එකක් ව්‍යාපාර සඳහා ගන්නවලු මුළු ආදායම එකක් කියලා හිතුවොත් එකෙන් 4න් එකක් යනවා ආහාර වලට 2න් එකක් යනවා ව්‍යාපාර සඳහා ඉතිරි කොටස ද අනේ ද අනෙක් කොටස ඉතිරිම සඳහාද වෙන් කරයි. ඉතිරින කොටස මුළු කොටසෙන් කවර භාගයක්ද කියලා අහනවා. දැන් අපි බැලුවොත් එකක් තියෙනවා. එකෙන් අඩු කරලා බලමු. මෙන්න මේ දෙන්නගේ එකතුව. එහෙම නැත්නම් ඔය කියන විදියට ආහාර සඳහා සහ ව්‍යාපාර සඳහා යන මුදල. එහෙනම් එකක් තියෙනවා. එකෙන් ආහාර සඳහා යිහිලා තියෙනවා 4න් එකක්. එකතු කරමු. ව්‍යාපාර සඳහා කියලා තියෙනවා 2න් 1ක්. ඉතින් සමානයි 1 අඩු කිරීම වරහන් ඇතුළෙන් ඉස්සලා සුරු කරන්න ඕනේ මේ නීතියට අනුව. වරහන් ඇතුළේ කුදු හරය 8ක් කියලා සමාන 4 ගන්න පුළුවන්. 4ක් කියලා ගත්තොත් 4ට 4 ඒ 1යි 1 වරක් 1 1යි ධන 4ට 2 ඒවා 2යි 2 වරක් 1 2යි. එහෙනම් තව දුරටත් සුරු කරද්දී 1 ඍණ 3 බෙදීම 4 මේක තවදුරටත් සුළු කරොත් 0 ආයේ පොදු හරයේ විදිහට 4 ගමු 4ට 1 ඒවා 4යි 4 වරක් 1 4යි ඍණ 4ට 4 ඒවා 1යි 1 වරක් 3 3යි 4ෙන් 3ක් ගියාම 1යි යට 4යි එහෙනම් පුද්ගලයා ඉතිරි කරන කොටස මුළු මුදලින් 4ෙන් 1ක් ඉතින් ඒ වගේ මේ මුළු අභ්‍යාසෙම කරලා බලන්න මේකේ තියෙනවා භාගයක් කොහොමද එකතු කරන විදිය, ඒ වගේම භාගයක් අඩු කරන විදිය, භාගයක් අල්නයන් ආවොත් මොකද කරන්නේ, පරස්පරයක් ගන්න විදිය, භාගයක් බෙදෙන විදිය, ගුණ කරන විදිය, වන් බෙකුදරිගේ නීතිය මන් නැත්නම් ඔය බොඩ් මාස් සහ වන් බෙකුදරි දෙකම එකයි, ඒ නීතිය ගැන අපි මේක පොඩ්ඩක් ආයෙ මතක් කරගමු. යම් කිසි භාග සංඛ්‍යා ටිකක් හව ප්‍රකාශනයක් සිදු කරන්න තියෙනවා නම් අපි වරහණකින් පටන් ගන්න ඕන. ඊට පස්සේ අල්නයන් තිබ්බොත් අල්නයන් ගුණ කිරීමක් විදියට දාගෙන සුළු කිරීම කරන්න ඕන. ඊට පස්සේ බෙදීමක් තිබ්බොත් බෙදීම කරන්න ඕන. ඊට පස්සේ ගුණ කිරීමක්. ඊට පස්සේ එකතු කිරීම සහ අඩු කිරීම. අවසානයේ තමයි එකතු කිරීම සහ අඩු කිරීම කරන්නේ. ඔන්න ඔය පිළිබඳ ඔයගොලු ගැන තක්සේරුවක් හැමෝටම තියෙනක වටිනවා. ඒක හුඟත් වැදගත් වෙනවා ඉතිරි සුළු කිරීම වලදී. ගැටලුව තියෙන්නේ එසේ සුළු නොකරොත් ඔබේ පිළිතුර වැරදි. ඔබේ පිළිතුර වැරදි කියගෙන ඔබට තවදුරටත් ලකුණු හම්බෙන්නේ නැහැ. ඔබ විභාගයක් ලියන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා. අනිවාර්යෙන් එහෙනම් ඒ විභාග වලට ලකුණු ගැන තක්සේරුවක් තියෙන්න ඕනේ. විභාගයේ ලකුණු වලට ඔයගොල්ලන් වැඩ කරන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපේ දෙපාර්තමේන්තුවෙන් අපිට මෙහෙම පෙළපොතකුත් දීලා පෙළපොතේ අභ්‍යාසයන් දීලා තියෙන්නේ. ඉතින් මේ පෙළපොතේ අභ්‍යාසයන් තනිම කරද්දී ප්‍රශ්න එන නිසා ගැටළු වෙන නිසා තමයි අපි අත්‍රකුලක් විදියට අපි මේක මේ වැඩ කොටස කරගෙන යන්නේ. ඒක අපි විශ්වාස කරනවා ඔබලාට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා ඇති කියලා. ඉතින් දැන් මේ අපි කතා කරේ 9 ශ්‍රේණිය 3 වෙනි පාඩම. තවත් පාඩම් සමගින් අපිට එකතු වෙන්න පුළුවන්. ඒ හැම පාඩමක්ම අපිත් එක්ක එකතු වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒකෙන් ඔයගොල්ලන්ට අධ්‍යයනයක් කරගන්න පුළුවන් Taman තනිව කොහොමද අධ්‍යයනයක් කරගන්නේ කියලා. මොකද කාලය ශ්‍රමය සියල්ල ඉතිරි කරගෙන අන්තර්ජාලය ඔස්සේ ඔබේ දෙපා මුලටම අධ්‍යාපනය ගේන ක්‍රමයක් තමයි Teach Me Online ලංකාවටම හඳුන්වා දුන්නේ. ඉතින් ඒත් එක්ක අදට අපි නවතිනවා. අපි තවත් පාඩමකින් හමු වෙන්න කියලා බලාපොරොත්තුවක් ඇතුව අදට අපි නවතිනවා. ඒත් එක්ක ඔබට සුබ දවසක්.